Hero Delhi Cinema Sittama. හැමදාම පන්සල් යන එකෙන් අපේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. ඒ මොකද්ද? පන්සල් යන්නේ යන්නේ ඕනකමට නෙවෙයි පුතේ. ඒකෙන් ජීවිතයට ලොකු දෙයක් ලැබෙනවා. ඒයි අදහන ධර්මයක් එක්ක ඉන්න මිනිසුන් අතින් වැරදි වෙනවා අඩුයි මගේදුවේ. මම මහ ලොකු වැරදි කරනවද? කවුද කිව්වේ එහෙනම්? මං ඔයාව නිතරම පන්සල් එක්ක යන්නේ ඒක ඔයාට පුරුද්දක් කරවන්න මගේදුවේ. ඒ කිව්වේ පුංචි කාලේදී මොකක් හරි දෙයක් දිගින් දිගටම කළොත් ඒක ඉබේටම පුරුද්දට යනවා. එතකොට ඒක හැමදාම කරනවද? දීප්ති මං කියන සමහර දේවල් ඔයාට තේරෙන්නේ නෑ දුව. සමහර වෙලාවට ඔයාට ඒක කරදරයක් වගේ තේරෙනවා ඇති. ඒත් යම් කිසි දවසක ඔයාට තේරෙයි ආත්තම්ම කියපු දේ හරි කියලා. තේරෙනවද මගේ දුව? Thank you.
දීප්ති මොකද මේ ලොකු කල්පනාවක පාළුයි ඇයි තනි තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන අපි කාටත් තනියම ජීවත් වෙන්න දවසක් එනවා මම පොඩීනේ පොඩි කාලේ ඉඳන් තමයි පුරුදු වෙන්න ඕන තනියම ජීවත් වෙන්න එන විදියට ජීවිතයට මූණ දෙන්න दीप्ति मको साइलस अपसेट करते अने नया आंटी मामा मैं कार्टून ने का बाला बाला हिटी अयो मटनांगों का बोरिंग बाले ला मैं पावेला मामा हिताग्य ने हिटी ओका आइंकरण डीवीडी कर रहा है ना तात्त्विक में दू वीडियो का देतुं पारा बालनो डस्टबिन दाना वो यार टे पाना मेक मेल आमेट देंड ये आशा वेन्ने बालन ने दुन्ना के लिए ती मुकेम बालन ने दे ये अलग किधर डीवीडी प्ले का कन्या ने
හරි. දැන් අපිට අඩු DVD ප්ලේයර් එකක් විතරයිනේ. නෑ. තව ගොඩක් දේවල් අඩුයි. මං ඔයාලට මොනවද අඩු කළේ කියලා කියන්න. කාය එකක්. නිෂාදිලාට කාය එකක් තියෙනවා. අපිට කාය එකක් නෑ. නිෂාදිලාට හෙලිකොප්ටර් එකක් නෑනේ දරුවෝ. ඉතින් ඒගොල්ලෝ දුක් වෙනවද? අත්තම්මට නම් ඕන දෙයකට කියන්න උත්තර නම් තියෙනවා. මේ ලෝකේ හැමෝටම හැමදේම නෑ. හැමදේම ඕනෙත් නෑ. අනික කරන්න ඕනේ නැති දේවල් ගැන දුක් වෙන්න නෙවෙයි ඕනේ. තියෙන දේවල් ගැන සතුටු වෙන්න. බලන්න අර එහා වැත්තේ සියාවතිලගේ ළමයි දිහා. ඒ ළමයින්ට එදා වෙල කන්නත් නෑ. එයාලා දුප්පත්. අපි හැමද අපිට මොනවද කරන්න බැරි? දැන් මොනවද ඔයාලට කරන්න ඕනේ? සන්තෝෂෙන් ජීවත් වෙන්න. හරි එහෙනම් ඔයා මං කියන විදිහට ජීවත් වෙන්න. හෙට සැටර්ඩේ යාළු වෙන දවස. හෙට නම් කේක් එපා. ඇයි? මං හදන කේක් රස නැහැ කියලා යාළුව කිව්වද? නෑ, එක දිගට දවස් තුනක්ම කේක්. හරි. එහෙනම් හෙට අපි කට්ලට්ස් හදමු. හැම සැටර්ඩේකටම යාළුව අපේ ගෙදර එනවනේ. ඒකට මලතිට ඉරිසියයි. ඇයි? එයාමකුත් කිව්වද? එයා හදන්නේ කට්ටිය මෙයාලගේ ගෙදර ගෙන්න ගන්න. ඒ පාටි එකක් නම් ගියාට කමක් නැහැ. නිකන් එහෙ යන්න එපා පුතේ. ඒක නෙමෙයි. ඇයි දැන් දීප්ති මෙහෙ එන්නේ නැත්තේ? එයාලගේ අත්තම්ම එන්න එපා කියන්නේ ති. ඒ අත්තම්ම නම් හරිම නපුරු අත්තම්ම කෙනෙක්. දීප්තිට හරියට කරදර කරනවා. පව්. අම්ම තාත්තත් නැති අසරණ ළමයා. අම්මේ දීප්තිට කෝල් එකක් දෙන්න ඕනේ. හෙලෝ අත්තම්මේ මම නිෂාදි දීප්තිර දෙන්න. දීප්ති බාත්රූම් එකේ. මේ යා නාන වෙලාවනේ. නාන වෙලාව? දීප්තිගේ කාලසටහනේ නාන වෙලාවකුත් තියෙනවද? කාලසටහනකට දවස ගෙවන එක කොච්චර ලොකු දෙයක්ද? ඇයි ඔය ළමයාගේ අම්මා ඒව කියලා දීලා නැද්ද? අපේ අම්මා මට රිලැක්ස් එක ඉන්න දීලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵල දවසක තේරෙයි ඔය ළමයාට. ඔය ළමයාගේ අම්මා මොන ගෙවුණු වෙලාවක කරන වැරද්ද මං පෙන්නලා දෙන්නම්කෝ. දීප්තිට කතා කළේ පාඩම් සම්බන්ධව මොන හරි කතා කරන්නද? නෑ. හැම සැටර්ඩේකටම මගේ යාළුව අපේ ගෙදර එනවනේ. දීප්ති දැන් ඉන්නේ නැත්තේ ඇයි අහන්න. සැටර්ඩේ හම්බෙන්නේ සෙල්ලම් කරන්නද උගලෝ? සෙල්ලමුත් කරනවා. කතා කර කරත් ඉන්නවා. ඔය කට්ටිය සතියේ දවස් පහේම මුණ ගැහෙනවනේ ඉස්කෝලේදී. ඉතින් සැටර්ඩේ මොනවාද ඔයගලන්ට විශේෂ දෙයක් තියෙන කතා කරන්න. එහෙම විශේෂ දෙයක් නැත්තම් මම දීප්ති වේවන්න. ඔයගල පොඩි දරුවන්නේ මොනවාද ඔයගලන්ට විශේෂ දේවල් තියෙන කතා කරන්න. රයිට්. ඔළුව හොඳට පීද ගත්තද? පීදගෙනද කොණ්ඩෙක් ගුතා ගත්තේ? ඔව්. Good girl. අයින් කරපු ගවුමක් නැඳලා ඉන්නේ. එහෙම තමයි. ළමෙක් වුණාම ගෙදරට උනත් පිළිවෙලට ඇඳගෙන ඉන්න ඕනේ. රෙදි හොද නැගේ රිදෙනවා. මං ඔයාට කිව්වේ දුව ඔයාගේ ඇඳුම් ටික හොද ගන්න කියලා. ඔයාගේ ඇඟිලි ටික රිදෙන්නේ ඔයා මුළු ගමේම අයගේ ඇඳුම් හේදුවනේ.
ගමේ මයින් උනත් රෙදි හොදන්න තිබ්බා. අපරත් වොෂින් මැෂින් එකක් තිබ්බා. අපි දෙන්නගේ ඇඳුම් හොදන්න මොනවටද දුව වොෂින් මැෂින්? එදිනෙදා අඳිනේවා අතේ හොදලා දැම්මා නම් ඉවරයිනේ. අමොනට වොෂින් මැෂින් ගන්න. නිෂා දිලත් එදා දවසේ රෙදි හොදන්න එදාමයි. හැබැයි වොෂින් මැෂින් එකේ නිෂාදි කෝල් කළා. අත්තම්ම කිව්වද මම රෙදි හොදනවා කියලා. අයියෝ දැන් එයා මට හොඳටම විහිළු කරයි. ඉතින් ඒක විහිළු කරන්න දෙයක්ද? එයා කන පිගානත් හොදන්න එයාලගේ අම්මේ. මම රෙදි හොදනවා කිව්වම එයා මට විහිළු නොකර දීද? එයා කන පිගානත් හොදන්න එයාගේ අම්මේද? ඉතින් ඔයාට ඒක කියලා එයාට විහිළු කරන්න පුළුවන්. පරිසරයට මිනිස්සු හරි ආදරේ. මේ දීප්ති අපි සෙනසුරාදට ජිතෙන් රංකලේ ගෙදර යන්න. එතකොට ඔයාට පුළුවන් මේ මල්ලී නංගී එක සෙල්ලම් කරන්න. ඇයි හදිස්සියෙම ජිතෙන් රංකලක් ගෙදර යන්න හිතුනේ? නිෂාදි මට කෝල් කරලා කිව්වේ නේද? සෙනසුරාදට යාලක් ගෙදර එන්න කියලා. ඔව් කිව්ව තමයි. ඒ වුණාට මං ඔයාව එහෙ යවන්නේ නැහැ. ඇයි? මං කැමති නැයි නිෂාදිගේ අම්මා නිෂාදිව හදන පිළිවෙල. හෙට යාළුව ඔක්කොම එනවා. ඒ එක යාළුවෙක්වත් හැසිරෙන විදිය හරි නෑ. ඔයත් ඒගොල්ලෝ එක්ක තියෙන ආශ්‍රය නතර කරන්න. මේක මාර වැඩක් නේ. මටත් යාළුවෝ ඉන්න ඕනේ. ඔව්. ආශ්‍රය කරන්න. මං කවදාවත් කියලා නෑනේ හොඳ යාළුවොත් එක්ක ආශ්‍රය කරන්න එපා කියලා. ඒක නිසා ඔයා හොඳ යාළුවොත් එක්ක ආශ්‍රය කරන්න. මම ආශ්‍රය කරන යාළුවෝ තීරණය කරන්නේ අත්තම්මද මමද? දැනට මම. ඔයා තාම පොඩි ළමෙක්. අනික ඔයා ගෑනු ළමෙක්. හිරු ටෙලි සිනමා සිත්තම ජීවිතය තරණය කරන්නට නිෂාදි අද මට එන්න වෙන්නේ නෑ අනේ. නෑ නෑ අත්තම්ම යන්න එපා කියලා කිව්වේ නෑ. මට ෂෝක් පොත් ටිකක් හම්බුණා. මට ඒ ටික කියවන්න ඕනේ අනේ. බෑ අනේ මට ඒ ටික කියවන්න ඕනේ. මොනවා කාටද පොත් කියවලා හරි ගියේ? ඔයා නා කියන්නේ මාර කතා තමයි අප්පා. හරි හරි එහෙනම්මත් තියෙනවා යාළුවෝ ඔක්කොම ටික මතක් කළා කියන්නේ. හරි
बाय මට ඒ වෙලාවේ පුදුම සතුටක් දැනුණා මට ඕන උනේ ඔයාව නරක යාළුවන්ගෙන් ඈත් කරන්න අවවාද දීලා දැඩි නීති දාලා ඒක කලකට වැඩක් නැති බව මට තේරුණා එක උපායෙන් මම අරමුණු දෙකක් ඉටු කරගත්තා ඔයාව නරක යාළුවන්ගෙන් ඈත් කරන්න විතරක් නෙවෙයි කියවීමට හුරු කරන්න මට පුළුවන් වුණා මේ දින සටහන කියවන දවසක ඔයාට තේරේ කියවීමට හුරුම එකෙන් ඔයාගේ ජීවිතේ කොයිතරම් වෙනස් වුණාද කියලා උදේම නැගිටලා උදේටයි දවල්ටයි කැම ටික හදනවා ඊට පස්සේ ඔෆිස් ඉවර වෙලා ඇවිල්ලා නෑ කැම එක හදනවා ඌක මහලුකු දෙයක් ඈ එක අතකින් වා හරි මං අර ඔයාට කිව්වේ සර්වන් ගර්ල් කෙනෙක් ගත්තා කියලා ඔව් ඉතින් අපි දෙන්න උදේ වැඩට ගියාම ඒකේල බෝයිෆ්‍රෙන්ඩ් ගෙදරට ගෙන්න ගන්නවලු මිසෙස් සිල්වා අපිට කිව්වේ නෑ ඉතින් ඒ මිනිහා හොරෙක්ලු. හැබැයි ගෙදර කිසි දෙයක් නැති වෙලා නැහැ. හැබැයි මුන්දෙන එකතු වෙලා ගෙදර අල්මාරි වල අතුරත් හොරෙන් කපාගෙන. එක දවසෙම කිට සුද්ධයක් දෙන්න හිතාගෙන ඉඳලා තියෙන්නේ. මිසෙස් සිල්වා හින්දායි බේරිලා තියෙන්නේ. ඔන්න ඕකනේ අචල මන් සර්වන්ට්ල ගන්නේ නැත්තේ. ගෙදර වැඩ ටික අපි තනියෙන් කරන්න පුරුදු වුණා නම් සර්වන්ට්ල ඕන වෙන්නේ නැහැ. මං ගන්නම්ක කෝල් එකක්. මම වැඩ වගේක් කර කර හිටියේ. පස්සේ ගන්න. दीप्ति 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 मामा होमवर्क वगैरह कर कर हिटिया ने टीवी बल बल कराना होमवर्क के का टीचर दूँ ना दे मुकद्दे पाठ में जो पान टीचर के नान नान को අත්තම්මට කතා කරේ මම ටීවී බල බල ඉන්න තරහට නේද මේ වෙලාවට ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකක්වත් ටීවී එකේ නැහැ ඔයා බොරුවටනේ ටීවී එක ඉස්සරහ පිට වාඩිලා හිටියේ
මේක නම් මහ කරදරයක්. කියන්න මේක වෙලා ඉපදුන එකද? නෑ, කුස්සියේ රිංගගෙන උයන එක. ගෑන් ළමේකට අත්‍යවශ්‍ය දෙයක් උයන එක. එහෙනම් පිරිමියයත් උයන්නේ? ආන්න දැක්කද? පිරිමින්ටත් උයන්න පුළුවන්. ගෑන් ළමේකට අත්‍යවශ්‍ය දෙයක් තමයි උයන්න පිහඳ ඉගෙන ගන්න එක. ඒකයි මං ඔයාලට මේ පුරුදු කරන්න හදන්නේ. නිෂාදිනම් තේකක්වත් හදාගන්නේ නෑ. ඒකේ අගේ යට ඉස්සරහට තේරේ. එයාගේ අම්මිනා කුස්සියටවත් යන්නේ නෑ. සර්වන්ට් ලා ඉන්නවනේ. සර්වන්ට් සට කරන්න තරම් දෙයක් මේ ගෙදර නෑ. මට පුළුවන් දුව හැමදේම කරන්න. ඔයත් මේ ඔක්කොම ඉගෙන ගන්නකො. එන්න. දැන් අපි දෙන්න එකතු වෙලා මේක හදමු. ගොටු කොළ ටික මෙහෙම අල්ලලා දෙකට කපාගෙන හරි මෙහෙම මෙතට අරගෙන හීනෙට ලියාගන්න. හරිද? හරි. ඊට පස්සේ ඔතන රතුළු ලුණු තියනවා නේද පුතා? රතුළු ටිකක් ගේන්නකෝ කිඩි පහක්. සමහර වෙලාවට මම ගොඩාක් දැඩි වුණා කියලා ඔයාටත් හිතෙන්නේ නැති. ඒක වටපිටාවේ අයටත් හිතුණා. ඒත් මම මගේ ස්ථාවරය තුල හිටියා. මම කරන දේ ප්‍රතිඵල විඳින දවසේ හැමෝම තේරුම් ගනී මම හරි කියලා. ඒත් ඒ වෙද්දි මම නැති වෙන්නත් පුළුවනි. Hero Delhi Cinema Sittama Tarani Jeevithe Taraneya Karannata Deepthi den ehenawa adu yanti Deepthi den pod gulliyek vela මගේ වැඩේම යාට පොත් ගෙනලා දෙන එක. ළමයි විහිළු කරන නිසා එයා එහෙන්නේ නැතුව මෙහෙට වෙලා පොත් කියවනවා ඇති. මං ඒත් ළමයින්ට කිව්වා දීප්ති විහිළු කරන්න එපා කියලා. ළමයි විහිළු කරනවා? ඇයි ඒ? මම මෙහෙම කිව්වට මොකොත් හිතන්න එපා ආන්ටි. ළමයි විහිළු කරනවා මැනිකේ ආන්ටි හරි ලෝභයි කියලා. ලෝභකමයි අර පිරිමැස්මයි කියන්නේ දෙකක්. දීප්ති දවසක තේරුම් ගනි ඒකන. මැනිකේ ආන්ටි ඉතින් රිටයර්ඩ් වෙච්ච ප්‍රින්සිපල් කෙනෙක් නේ. එහෙම අය කොහොමත් ටිකක් ස්ට්‍රික් නේ. ඒත් දීප්ති පව් ආන්ටි. එයා අම්මයි තාත්තයි දෙන්නම නැති ළමයි. එයාට අම්මයි තාත්තයි නැති වුණාට එයාට ආත්තම්මා ඉන්නවනේ. අවශ්‍ය වෙලාවට එයාගේ ප්‍රින්සිපල් වෙන්නත් ඒ ආත්තම්මට බැරි නෑ. මමත් ශ්‍රීමා මුණ ගැහෙන්න පොඩ්ඩක් හිටියේ. එහෙම කොට දාන්ටි. නිෂාදි ගෑන් ළමෙක් නේ ශ්‍රීමා. ගෑන් ළමෙක් ඕනට වැඩිය දඟකාර වෙන්න හොඳ නෑ. ඒ නිසා යාට දැන් ගෙදර දොරේ වැඩ හොඳට පුරුදු කරන්න ඕනේ. අපි නැති බැරි අය නෙවෙයිනේ ආන්ටි. එයා දුප්පත් ළමෙක් වගේ දුක් විඳින්න ඕනේ. අපිත් නැති බැරි අය නෙවෙයි ශ්‍රීමා. ඒක තමයි ආන්ටි කියන්නේ. සැප විඳින්න පුළුවන්කම තියෙද්දි මැනිකේ ආන්ටි දීප්ති දුක් විඳින එක ගැන තමයි හැමෝම කතා වෙන්නේ. ශ්‍රීමා. දීප්ති හොඳට සැප විඳිනවා. මම යාට උගන්වන්නේ හොඳට පොලේ පය ගහලා ජීවත් වෙන්න. සල්ලි අද තියෙනවා හෙට නැති වෙනවා. එයා ඕනම දෙයකට ඔරොත්තු දෙන්න තමයි මං යාව හදන්නේ. Hi Achala. Good morning. Good morning. Thaam pirattu nenda?
තමන ඇයි ආහෙනම් ඔහොම ඉන්න මේ අපි එනවා මේ මෙච්චර දෙයක් වෙලා ඔයා අපිට නිකමටවත් කිව්වේ නැහැනේ මොකද්ද ඔයා වැඩට යන්නේ බස් එකේ කියලා මේ දවස්වල ඔයාට වට හම්බ වෙච්ච අලුත් පෝස්ට් එක ගැනවත් හිතන්න තිබ්බනේ කිව්වනම් අපි ගිහලා ඩ්‍රොප් කරනවනේ අයියෝ අචලා ඔෆිස් එකෙන් එළියට එද්දී මන් තනතුර ඔළුවේ තියාගෙන ඉන්නේ නැහැ අනිතක ඉතින් මේ බස් එක යන එක මට සාමාන්‍ය දෙයක් මිනිස්සුන්ට සල්ලි ප්‍රශ්න එනවා තමයි ඒත් අයියෝ ඔය වගේ තීරණයක් ගත්තේ මේ මොන වගේ තීරණයක්ද වාහනේ විකුණුවේයි කවුදද කියලා වාහනේ විකුණුවේ මගේ වාහනේ මේ දවස්වල රිපෙයාර් එකකට ගෑරේජ් එකේ ආ එහෙමද අපි හිතුවේ ආත්තම නැති වුණාට පස්සේ ඔයාලට ප්‍රශ්න කියලා පුංචි කාලේදී මට නිශාදි කියලා යාළුවෙක් හිටියා එයාත් ඔයා වගේමයි ඒ දවස්වල නම් මමත් එයා හිතන විදිහටම තමයි හිතුවේ හරි හරි ඔයා එන්නකෝ අපි ඔයාගේ කායිකේ යනගමම කතා කරමු හරි ඕකේ බයි Hero Delhi Cinema Sittama Tarani Jeevithaya Taranaya Karannata Hemadam me welawata awoth Deepthita apith ekkama yanna puluwa Man wenadara tikak kalin enne ada chutta parakku una Bus ekak allaganna kalin yanna one neda දීප්ති ගැත්තම්මට මීටත් වඩා හොඳ කාර් එකක් ගන්න පුළුවන්. කොහෙද ඉතින්? එයාට කිව්වට දෙයක් පැහැදිලි කරන්න බෑනේ. දුප්පත් ළමයි ඔක්කොම යන්නේ බස් වල. මට නම් එයාලගේ දාඩියෙන් දිවසන්න බෑ. මගේ ළඟත් දාඩිය ගදයිද? අනේ ඔයාව ගණන් ගන්න එපා පුතේ. දන්නවනේ මෙයාගේ කට. මම මෙයාගේ හොඳම යාළුවනේ. මම කියන ඒවා ගණන් ගන්නව නම් අනිත් අය කියන ඒවා කොහොම ගණන් ගන්න ඕනද? ඇයි? අනිත් අය මොනවද කියන්නේ? අපේ යාළු ඔක්කොම ඉන්නේ කාර් වල. මෙයා විතරයි බස් එකේ ඉන්නේ. ඒ හින්දා අනිත් හැමෝම මෙයාට විහිළු කරනවා. ඔයා මේවත් අම්මට කියන්නේ නැද්ද පුතේ? අපෝ, මෙයාලගේ අම්මට ඕව කියලා හරියන්නේ නැහැ. කාර් එකක් ගන්න ඕනම සල්ලි කාරයෙකුට පුළුවන්. ඒත් ඒගොල්ලන්ට බස් එක යන්න බෑ දුව. ඒකටත් මුණ දෙන්න ඕනේ. ඔය දෙකටම ඔයාට මුණ දෙන්න පුළුවන්. අත්තම්ම දන්නේ නෑනේ. අර දෙන්න මට කියපුවා. ශ්‍රීමයි නිෂාදි ජීවත් වෙන්නේ හීන ලෝකෙයි. ඒගොල්ලෝ කෙනෙව ගණන් ගන්න එපා දුව. අනිත් යාළුවත් කියන්නේ ඔය ටිකම තමයි. ඒ හැමෝම ඉන්නේ එක ගොඩක දුව. මට ඕනේ ඔයාව එතනට වැටෙන්න නොදී ඔයාව රැකගන්න. මෙහෙම ගියොත් මට ඉස්කෝලේවත් යන්න එපා වෙයි. ඉස්කෝලේ හැමෝම ඔයාට විහිළු කරනවද? නෑ. ඒක නෙදුව. දැන්වත් නොගැලපෙන අයගෙන් ඈත් වෙන්න. ඒ අය විතරයි සල්ලි තියන අයට ඉන්නේ. දුප්පත් ළමයි ආශ්‍රය කරන්න එපා කියලා මං ඔයාට කියලා නෑ දීප්ති. අද සල්ලි තිබුණට හෙට සල්ලි නැහැ. අපිට එහෙම වෙයිද? එහෙම වුණොත් ඔයාට ඒ තත්ත්වයට මූණ දෙන්න පුළුවන් දුව. ඒ තත්ත්වෙන් මිදෙන්නත් පුළුවන්. හැබැයි නිෂාදිලට එහෙම බෑ. ඒ අයියා තමයි. මං ඔයාව හදන්නේ දුව. ඕනම ප්‍රශ්නයකට ඔයාට මූණ දෙන්න පුළුවන් විදියට. ඔයා පොඩි හන්දා මේ වට තේරෙන්නේ නෑ දුව. හේත් ඉතින් යම් කිසි දවසක ඔයාට තේරෙයි මං කිව්වේ මොනවද කියලා.
शादी दीप्ति हीरो दिल्ली सिनेमा सितमा तरणी जीवित तरणीय करन्नट अडन्न तो मट वेच्च दे कियन्न को निशादे वेन्न ओनी हम देमु नादी आय जीवित करवान मगा खोया ना खुली वेड़ा कुनत का मगन है वो आगे महत्या नहीं था इतियात नहीं है वागे ये मिनी हाँ मु मामू बे बात दे मटक हाला मगे साले उधरक ने गिला तैबेर मट पूजा करना गिदरेट साथे आपको थाम्ब कर लगे इन्हें नहीं කසාද බඳින්න කලින් ඒ මනුස්සයා ගැන හොයලා හිටියේ නැද්ද? මේ දවස්වල එයා හිටියේ කුමාරයෙක් වගේ. එයාගේ පෙනුමටයි හැසිරීමටයි තමයි මං අහු වුණේ. මේ ඔයාගේ අම්මයි තාත්තයි ඔය සම්බන්ධිත කැමති වුණ නෑනේ. අනේ දීප්ති, ඔයා දන්නවනේ මං ඒ දෙන්න කියන කිසි දෙයක් ගණන් ගත්ත කෙනෙක් නෙවෙයි කියලා. ඒ වුණත් නිෂාදේ ඔයාට සල්ලි තිබුණානේ මේ මේ තත්ත්වෙට වැටුනේ කොහොමද ඒ හැමදේම විනාශ කරේ අර මිනිස්සයා මගේ අම්මයි තාත්තයි තකාලි මැරිලා ගියේ ඒ දුක දරා ගන්න බැරුව දුක් වෙන්න එපා නිෂාදේ මට පුළුවන් උදව්වක් මම ඔයගලන්ට කරන්න आसद कैनडा यही मामी मैं कॉल करा अम्मीट कैनडा बापी මටනිකන් යාළුවෝ වගේ. ඒ දෙන්නටම ඔයාගෙන කියලා තියෙනවා. මට තාම හරි වෙලාවක් හම්බුනේ නැහැ සුරංග අත්තම්මට ඔයාගෙන කියන්න. මේ ඒක නෙමෙයි. අපේ යාළුවෝ කට්ටිය ට්‍රිප් එකක් යන ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ හැමෝම ඒගොල්ලොන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා අරන් එනවා කිව්වා. ඉතින් මං කිව්වා අපි දෙන්නත් එනවයි කියලා. උදේ ගිහිල්ලා හවසෙන් ට්‍රිප් එකක්ද? එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඔය අත්තම්මට කියන්න දවසක් ඉඳලන එකක් කියලා. කෝකටත් හොඳයි. එහෙනම් මේක තමයි අත්තම්මට ඔයාගෙන කියන්න තියෙන හොඳම වෙලාව. ඔයා මාත් එක්ක ට්‍රිප් එක යන එකක් කියනවද? ඔව්. ඇයි? ඔයා හදිසි වෙන්න එපා. ඔයා කියන්න ඔෆිස් එකේ කට්ටියත් එක්ක යන ට්‍රිප් එකක් කියලා.
දීප්ති වැඩත් වැඩක් අත්තම්මේ ඔයා මිසිස් ඒකනායකට කිව්වද ගෙදර වැඩ කරන්න කවුරුරි හොයලා දෙන්න කියලා ඔව් කිව්වා ඒ මොකද වඩ තනියම මේ ගෙදර වැඩ කරන්න බැරිද අත්තම්මේ අත්තම්මට වෙලාවට බේට් ටික දෙන්නයි තේ එකක් ඕනුනහම වක් කරලා දෙන්නයි මට ඔෆිස් නොගිහින් ගෙදර ඉන්න බෑනේ මාව බලාගන්නද කවුරු හරි හොයලා දෙන්න කියවේ දීප්ති මම සිය දහසක් ළමයි බලාගත්ත ප්‍රින්සිපල් කෙනෙක් අසනීප වුණයි කියලා මාව බලාගන්න කවුරුත් ඕනේ නැහැ දීප්ති මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා දැන් ඉතින් පිළිවෙලක් වුණොත් හොඳ නැද්ද ඔයාගේ හිතේ කවුරුරි ඉන්නව නම් මට කියන්න එහෙනම් ඔයාගේ වැඩක් කරගන්නකෝ එහෙම දෙයක් තියෙනව නම් මට කියන්න हेलो सुरंगवा वैडकद नाम सुरंग कराने बिजनेस कोई वगे के नहीं होंदे वैदगत के नहीं कौन है फैमिली का होंद फैमिली का करता हूँ යාට කියන්නේ අවිත් මම මොන ගහන්න කියලා දීප්ති දෙපැත්තේ මායි කසාද ගන්න තීන්ද වෙනකම් එයත් එක්ක ගමන් බිමන් යන්න එපා අත්තම්මේ මේක අත්තම්මලගේ කාලේ නෙවෙයි ඇත්ත एक खाली वेना सिला गुड़ाक आये हिताग नीने खाली वेना सिला केला एक समारत देवल वेना सिला ने दीप्ति ओया गैनुला में किला हित टाल करना मम्मी पा क्यों अगुवे ना आई ये पा के दे पांडित वेड़ा करानी है एक को हम तो सुरंग पांडित वेड़ा करने
කොහොමද අත්තම්මට කියන්නේ හිටි? දැන් කියන්නේ ගියේ මොකද සිද්ධ වුනේ? බලන්න දැන් මං අරුන්ට මොනවද කියන්නේ කියලා. ඉතින් මම ඔයත් එක්ක ට්‍රිප් එක යන්න යනවා කියලා පොරොන්දු වෙලා තිබුණ නෑනේ. ජානි තුංගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ලේනවා. ඇයි ඔයාට එන්න බැරි? හරි මම එන්නම්. ඉතෝ ඊට කලින් මේ ප්‍රශ්න විසඳලා ඉන්න. දීප්ති ඉස්සෙල්ල මං ඔයාගේ අත්තම්ම මුණ ගැහෙන්න ඕනේ. ඊට පස්සේ මගේ අම්මිවයි තාත්තවයි යාට මුණ ගස්සන්න ඕනේ. ඊට පස්සේ තමයි වෙඩින් එක plan කරන්නේ. ඔව්. ඊට පස්සේ මම ඔයාත් එක්ක ට්‍රිප් එක යන්නත් එන්නම්. ඔයා තාම ඉන්නේ ඔයාගේ අත්තම්ම එක්ක. මට පරක්කුයි සුරංග. මන් දැන් යන්න ඕනේ. ඔයාගේ තීරණය මට කෝල් කරලා කියන්න. දීප්ති. සුරංග සල්ලිකාරයෙක් නෙවෙයි. කසහත් බැඳලා දරුවෝ ඉන්න කපටියෙක් බව දැනගත්තු දවසේ ආත්තම නිසා මම බේරුණා කියන හැඟීම ඔයාගේ ඇස් දෙකෙන් මම දැක්ක දීප්ති. හේතුවා නිශ්ශබ්දව හිටියේ හැමදාම වගේ මං ගැන පුංචි තරහක් හිතේ තිබුණ හින්ද වෙන්නේ නැති. මේ දින පොත කියපු දවසක ඔයාගේ තරහ මැකිලා ඒ ඉතා වෙද්දි මම නැති වෙඳි. දීප්ති මගේ මහත්තයා නැති වුණාට පස්සේ මට කියලා මේ ලෝකෙ හිටියේ මගේ පුතා විතරයි. ඔයාගේ අම්මා මගේ ලෝකෙට ආවේ දුවක් විදියට. මිසක් ලේලියෙක් වෙලා නෙවෙයි. අපි හතර දෙනා කොයිතරම් සතුටින් හිටියද. දීප්ති ඒ දරුණු ඇක්සිඩන්ට් එක ඔයයි මාවයි ලෝකෙ තනි කරද්දි ඔයාට අවුරුදු පහයි. මට ජීවත් වෙන්න ඉතුරු වුණා. එකම බලාපොරොත්තු ඔයා. මම කවදා හරි ඇස් දෙක පියාගන්නේ මගේ පුංචි කෙල්ල ඉහළ පිළි රස්සාවක් කරන ගොඩාක් හොඳ වැදගත් කතිකුණ තියෙන වටිනා ගෑනු ළමයෙක් වෙන දිහා බැලුවට පස්සේ කියලා මම හිතාගත්තා. මම මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගත්තා දීප්ති. නිති මට සතුටින් ඇස් දෙක පියා ගන්න පුළුවනි.